ආයුබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම අංජනා දිනාරච්චි මම සම්පත්දා වංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අසර්බයිජානයෙන් ශ්‍රී ලංකාවට බොරතල් ගෙන්වීමේ හැකියාව විමසා බැලේ ජාතික හා කලාපීය ආරක්ෂාව සඳහා බුද්ධ්‍යංශ අතර සහයෝගීතාව අතිශය වැදගත් බව ආරක්ෂක ලේකම්වරයා කියයි ब्रिटानी चार्ल्स कुमारो श्रीलंका के पैतृक पुद्राज मंडलीय राज्य नायक समुद्र सहभागी बने बाबर सनात खेरे अधिक वर्षा में जलाशय की प्याकवान दमाई अतिरियाशित व मसून में आम पिल बंदर परीक्षण या अमेरिकानो राज्य ले कंवरिया रूसिया वे चार कावकर श्रीलंकावट अज़रबैजानेन पोरतेल आनयने किरीमट अवधानय यमु वेयि मेरट निरचारिकावक निरत अज़रबैजान विदेश अमात्य एल्मा ममात्यारेव महता सह जनाधिपति महिंद राजपक्ष मैतिथुमा ये अरलेगह मंदिरेदी मे पिलिबंद साकच्छा कलह अमेरिका एक्सत जनपदे पेनवू संबाधक निसा इरानेन तेल लबागन्ना रटवल रसकट दुष्करता मतुविय मेरटे इंधन अवश्यतावेन सेट अणुवक पमन अनयने किरेन्ने इरानेनी श्रीलंकावट पोरतेल लबादीम संधा साकच्छा किरीमट सूदानम बव अज़रबैजान विदेश अमात्यवरया पवसीय सोवियत समूह आंडुवक तिबू अज़रबैजानय एक्सत जातींगे आरक्षक मंडले नित्य नोवन सामाजिक रटकी श्रीलंकावट अंतर्जातिक तलयेदी अज़रबैजानय अखंडव सहाय पलकरन बव पेन्वा दुन जनाधिपतितुमा मेरट आयोजने संधा व्यापारिकयन यमु करन विदेश अमात्यवरयाट किया सिटीय श्रीलंकावे अनिवासिक अज़रबैजान तानापति इब्राहिम हाजीयेव विदेश अमात्य महाचार्य जेल पेरिस जनाधिपति लेखम ललित वीरतुंगयन महतुरु सह विदेश अमात्यांशे वेडबलन लेखम शनुका सेनिविरत्न महात्मेद साकच्छावट सहभागी वूह दिवेने प्रदेश रसकट अधहरण धारानिपात वर्षाव हेतुवेन जलाशय किहिपयक वान दमाई इधर दिन कि तद वैसे अतिवी है कि बाबा कालगुण विद्या डिपार्टमेंट वह क्या सिटी पुलन्नरुव पराक्रम समुद्रे वांतुरुटु दहायम अद विवृत करिन जलाशय जलधारिताव अक्करडी 112 दहस दक्वा यल गुस्तिबे पराक्रम समुद्रेन पोषणे वन कुडावे रसक्द वांदनीमट आसन्ने पवती लुणुगम्भीर जलाशय वांदुरुटु देकक अद उदे अंगल हतर बगिन विवृत करिन जले एक्वन किरिंदियोय पहल प्रदेश जनतावट सलकिल मात्वान्नै जलाशय बहर इंजीनियर वो दन्वा सिटिति ये सवस सिट दिवेने वैडिम वर्षापतने कोलंब दिस्त्रीक्केन वार्थाविय एय मिलीमीटर 134 की कोलंब कोटुव प्रदेश पमनाक मिलीमीटर 197 वर्षापतनयक् अतिविय मेनिसा कोलंबावट प्रदेश रसक जलगलीम हटगात्तेय गंपहा कलुतर मोनरागल दिस्त्रीक् वलट मेन्म दिवेने उतुर प्रदेश वैसि लबी तिबे कोलंब दिस्त्रीक्के पमनाक पौल 12672කට අයත් 61000කට ආසන්න පිරිසක් ජලගැලීම් නිසා පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි ඉදිරි දින කිහිපෙදී තදවැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි උතුරු සහ දකුණු අර්ධගෝලවල සිට හමායන සුළං නිසා ඇතිවන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ වර්ෂාව ඇතිවීමට හේතුවයි එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට පළවන වාර්තා සාවද්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි ඉදිරි දින කිහිපය තුලදී සුළි කුණාටුවක බලපෑමක් නැහැ නමුත් මේ අඩු පීඩන පද්ධතියක් බවට එහෙම නැත්නම් පීඩන අපාතයක් බවට අර කැළඹිලි ස්වභාවයන්ගේ බලපෑම වෙනස් වෙන විමේ හැකියාව තියෙනවා කොහොමනම් දැන් දැනට තියෙන තත්ත්වය හැටෙන් නම් මේ කැළඹිලි ස්වභාවයන් නිසා වැස්ස ගොඩක් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා පවතින තත්ත්වය හමුවේ ක්ෂණික කාලගුණික වෙනස් වීම සිදුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දවස්වල තද වර්ෂාපතන පිළිබඳව අකුණු පිළිබඳව සහ తాවකාලික වැතින තද සුළං අර ඔය අකුණු ගහන වලාකුලේ සිට හමායන තද සුළං ප්‍රවාහය තියෙනවා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා ඩෙංගුන රෝගයේ මර්ධනයට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සහාය ලබා ගැනීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි වැසි සහිත කාලගුණයේ සමග ඩෙංගුන ව්‍යාප්ත විය හැකි බැවින් ඉදිරි දෙමස තුල මදුරුවන් බෝවීම දැඩිව පාලනය කිරීම ආරම්භුණයි පොලිසිය රාජ ආයතන හා පාසල් වල දායකත්වයෙන් මදුරු මර්ධන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ ඉකුත් සිව් මාස තුල දිස්ත්‍රික් දායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 50කින් ඩෙංගුන රෝගීන් 11000ක් පමණ වාර්තා විය 34 දිනක් මිය ගියහ වැඩිම රෝගීන් වාර්තා විය ඇත්තේ බස්නාහිර පළාතේනි එම පිරිස 5000කට අධිකය. ඉදිරි දෙමස තුල දිවයින පුරා ඩෙංගු රෝගයේ පාලනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. රාජ ආයතන පොලිසිය හා පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ යුතු මදුරු මර්ධන වැඩසටහන් සම්බන්ධ විශේෂ චක්‍රලේක යලි බලාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ ගැන සාකච්ඡාවක් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්විණ.
වසංගත රෝග විද්‍යාංශය කොළඹ මහනගර සභාව පොලිස් පරිසර ඒකකයේ සහ කීට විද්‍යා නිලධාරී වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊට සහභාගී වූහ දිවයිනපුර ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා පුළුල් ප්‍රජා දායකත්වයක් රජය අපේක්ෂා කරයි ජාතික හා කලාපීය ආරක්ෂාව සඳහා බුද්ධ්‍යංශ අතර සහයෝගීතාව අතිශය වැදගත් බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ත්‍රස්තවාදී කණ්ඩායම් තම ඉලක්ක සපුරා ගැනීම සඳහා කලාපයේ ඕනෑම රටක් තෝරා ගැනීමේ අවධානමක් පවතින බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටී. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල බහුවිධ තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා සමුළුව හෙබත් බිම්ස්ටෙක් සමුළුවේ ඒකාබද්ධ වැඩමුළුවක ප්‍රධාන දේශනය පවත්වමින් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද මේ බව ප්‍රකාශ කළේය. බිම්ස්ටෙක් සමුළුව 1997 වසරේ බැංකොක්හිදී ආරම්භ විය. බංග්ලාදේශය, මියන්මාරය, භූතානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය එහි සමාජිකත්වයේ දරයි. දේශනය පැවැත්වුවේ ප්‍රතිත්‍රස්තවාදය හා ජාතික සීමා ඉක්මවා ගිය අපරාධ යන මැයිනි. The most important tool that nation ජාතියකට එළවන තර්ජන මැඩපැවැත්වීම සඳහා ඔවුන් සතු ප්‍රධානතම ආයුධය වන්නේ බුද්ධ්‍යංශයයි. බුද්ධ්‍යංශ වලින් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැක්කේ එහි සේවා රටවල් අතර බෙදා ගැනීමෙන් පමණයි. වර්තමාන පරිසරය තුළ අවබෝධ කරගත යුතු වඩාත් වැදගත්ම කරුණ වන්නේ ඇතැම් ජාතීන් මුහුණ දී තිබෙන තර්ජන එම රටවල් තුළින්ම පැන නැගුණේ වාවීමයි. ත්‍රස්තවාදයේ මිනිස් ජාවාරම් මද්‍රව්‍ය ජාවාරම් වගේම මූල්‍ය වංචා රටකට පමණක් සීමා වෙලා නැහැ. ඒවා රටවල් අතරත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස LTT සංවිධානයේ පෙන්වන්න පුළුවන්. ඔවුන් ශ්‍රී ලංකාව තුළ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල යෙදිලා හිටියා. ඒ වගේම ලෝකයේ විවිධ රටවලින් අරමුදල් එක් රැස් කිරීමට නියෝජිතයන් පත් කර තිබුණා. ඒ අරමුදල් යොදාගත්තේ බරාවියතුළු සියලු වර්ගවල අවි ආයුධ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට. යුද්ධයේ අවසන් වීමෙන් පසුවත් LTT සංවිධානයේ තවදුරටත් අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලියේදී සිටිනවා. විවිධ මාර්ගෝස්සේ ශ්‍රී ලංකාව තුළ LTT සංවිධානයේ යලි ගොඩනැගීම ඔවුන්ගේ අරමුණයි. විදේශ රටවලදී LTT සමාජිකයන්ට අවි ආයුධ පුහුණුව ලබා දීම දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වෙලා. එහෙත් බුද්ධ්‍යංශ අතර පවතින ඵලදායක සහයෝගිතාව නිසා අපට මේ අනතුරු මුලින්ම හඳුනාගෙන මුල් අදියරේදීම නවතා දමන්න හැකි වුණා. ජාතික සහ කලාපීය ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා බුද්ධ්‍යංශ අතර මනා සහයෝගිතාව ඉතා වැදගත් වෙනවා. Engage in raising funds and trying to regroup in order to destabilize Sri Lanka through various means. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට සහභාගී වන බව කියා සිටී. බකින්හැම් මාලිගාවේ ප්‍රකාශකෙක් මේ බව සඳහන් කළේය. චාල්ස් කුමරු මෙවර සමුළුවට සහභාගී වීම සුවිශේෂී බව බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය කෙරළ චාල්ස් කුමරුට හිමිවීමේ ප්‍රවණතාවක් ඉන් පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති. චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවකට එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව ඔහු සමුළුවේ ප්‍රධානත්වය දරනු ඇත. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රජන මෙවර සමුළුවට සහභාගී නොවන බවද දන්වා තිබේ. 87 වෙනි වියෙහි පසුවන එලිසබෙත් රජන විදේශ සංචාර සීමා කර ඇති බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. අත්තිගේ ඇල ආශ්‍රිතව අධික ලෙස මසුන් මිය යාම පිළිබඳව නාරා ආයතනය හෙවත් ජාතික ජලජ සම්පත් පරීක්ෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හා මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණ ආරම්භ කරයි. මිරිදිය මාළු ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්නැයි එම ආයතන ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙයි. අත්තිගේ ඇල බොල්ගොඩ ගඟේ අතු ගංගාවකි. තිලාපියා හෙවත් ජපන් කොරළි ලෙස හැඳින්වෙන මත්ස්‍ය විශේෂය මෙහි බහුල ලෙස මියගොස් තිබේ. හොංගා, ආඳා, කවයියා සහ ටැංකි සුද්දා ආදී මත්ස්‍ය විශේෂ මෙන්ම කබරයි වැනි උරග සතුන්ද මියගොස් ඇති අයුරු දැකගත හැක. මියගිය මත්ස්‍යයන් ඇතුළු සතුන්ගේ සිරුරු වලින් හමන දුගඳ හේතුවෙන් අවට ප්‍රදේශවාසී ජනතාවට ගැටලු රසකට මුහුණ දීමට සිදුව තිබේ. පෙරේද මෙත මේ හැරි සුදුරෙද්දක් දාලා වගේ මාළු ගොඩ මේ ඊයගා මැරිච්ච ටික මේ ළමයිටවත් ඉන්න බෑ මේ දිගෑලි ගැට ගා මේ ගෙවල් වල ඉන්නේ මිනිස්සු මේ ඔක්කොම මෙතන රැඳිලා මේ ගේ ඉන්න බෑ කුණු ගඳයි උයන්න බෑ කන්න විදිහක් නෑ අපිට මේකේ මත්ස්‍යයන් ආහාරයට ගැනීමෙන් තවත් සත්ව විශේෂ රසක් අනතුරට ලක්විය හැකි බව පරිසර හා සත්ව සංවිධාන කියා සිටී. විශේෂයෙන්ම බොල්කොඩ ගඟ ආශ්‍රිතව වෙසෙන ගැටකි බුල් ගහණයටද මෙය තර්ජනයක් විය හැකි බව එම සංවිධාන පෙන්වා දෙයි. මේක භයානක තත්ත්වය තමයි මෙම අතු ගංගාව ගමන් කරන්නේ තව මේ වතුර බැස්ම තියෙන්නේ බෙල්ලන්විල අත්තිඩි අභය භූමිය මේක තමයි කොළඹ ප්‍රදේශයේ තියෙන අපිට වැදගත්ම දැනට ඉතිරි වෙලා තියෙන සුන්දර අභය භූමිය සතුන් මියගිය හේතුව විස රසායනික ද්‍රව්‍යයක් නා
මෙම සතුන් ආහාරයට ගන්න එම පක්ෂීන්ටද සත්වීන්ටද පවා මේ හානියක් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් පරීක්ෂක පවත්වන කණ්ඩායම් පවසන්නේ කරුණු කිහිපයක් මත මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි අධික වර්ෂාව සමග අපද්‍රව්‍ය මුසුවී ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමෙන් මෙවැනි මත්ස්‍ය මරණ සිදුවිය හැකි යන්න ඕනගේ එක් නිගමනයකි ප්‍රදේශ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලින් උදාහරණ කිසියම් විෂ රසායනිකයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවටද තවත් මතයක් පවතී කර්මාන්ත වලින් බැහැර කරන ජලයේ යම්කිසි බලපෑමක් නිසා මේ මත්ස්‍යයන් මිය ගිහින් තියෙනවා නම් අපි ඒ කර්මාන්ත වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපේ අධිකාරී ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අදාළ පරීක්ෂණ වාර්තාව දින 5ක් තුල නිකුත් කිරීමට ක්‍රියා කරන බව නාරා ආයතනය පවසයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහා ඉදිකළ නව පස්මහල් ගොඩනැගිල්ල යුක්ත කෙරේ වැය කිරුණු මුදල රුපියල් කෝටි 15කි උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ කොමිෂන් සභාවේ පැවති ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් මවුමු වීමෙන් සේවා පවත්වාගෙන යාම අපහසු විය 2011 වසරේ අගෝස්තු මාසයේ නව ගොඩනැගිල්ල සඳහා මුල් කල තිබෙන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මත්තිම උපදේශක කාර්යාංශයේ ඉදිකිරීම සිදු කළේය 1954 අංක 11 දරන පනතින් අල්ලස් කොමිසම ආරම්භ කෙරිණි 1994 අංක 19 දරන පනතින් එය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සභාව බවට පත් විය අල්ලස් හෝ දූෂණයෙන් තොර රටක් බිහි කිරීම කොමිසම පිහිටුවීමේ අරමුණයි රටේ සංවර්ධනයට යෙදිය යුතු මුදල් අල්ලස් හෝ දූෂණය නිසා විශාල වශයෙන් නාස්ති වෙන බව කොමිෂමේ සභාපති ඩී.ජේ. ද. එස්. බාලපටවැඳි මහතා පැවසීය ඒ පිපිටකීම සඳහා කොමිෂන් සභාව පැය 24 පුරාම ක්‍රියාත්මකයි තොරුන් මොරුන් අතහැර හාල්මැස්ස නලන බවට කලක් කොමිසමට චෝදනා එල්ල විය මේ වන විට මේ මතවාද වෙනස් කරමින් අල්ලස් හෝ දූෂණ සිදු කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියා කරන බවද ඔහු කියා සිටියේය අගමින් සුරු මොහන් පීරිස් නීතිපති පාලිත ප්‍රනාන්දු යන මහතුරු සහ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වේ යෝජනාවට විරුද්ධව ඡන්ද 136ක් ලැබින පක්ෂව ලැබුණේ ඡන්ද 32ක් පමණි එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය රීසාන නෆීකට කිසිදු ආකාරයක අර්ථාන්විත සහායක් ලබා දීමට අපොහොසත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට අකාලේ අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු වූ බව සියලු දෙනා දන්නා කරුණක් වන හේඳ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩිලාන් පෙරේරා මහතාට තවදුරටත් විදේශ රැකියා හා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරගෙන යාමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි මේ සඳහා අපේ ජනාධිපතිතුමා සිය මුළු ශක්තිය සම්බන්ධතාවයන් සියල්ල පාවිච්ච කරලා ජීවිතේ බේරා ගන්නට හැදුවා. නමුත් රජතුමාටත් ඒක කරන්න පුළුවන් කමක් උනේ නැහැ. මොකද ශර්යා නීතිය අනුව මවට සහ පියාට ඒ දෙදෙනාටම ඔවුන්ගේ ඒ කැමැත්ත නැතුව සමාවක් ලබා ගැනීමට පුළුවන් කමක් නැති නිසා. ව්‍යාජ පියදුරු බලපත්‍රයක් සහිතව කවුරු හරි වාහනයක් පදවලා මරණයක් වුණා නම් එදාට මේගොල්ලෝ ගේනවා විශ්වාස භංග යෝජනාවක් ප්‍රවාහන ඇමතුමාට විරුද්ධව. ඊළඟට වෛද්‍යවරයෙකුගේ නොසලකිල්ලෙන් දරුවෙක් මිය ගියා නම් මේගොල්ලෝ එලාට ගේනවා යෝජනාවක් සෞඛ්‍ය ඇමතුමාට එහෙදි. මෙන්න මේක තමයි අද විපක්ෂයට වෙලා තියෙන දේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ගේ මාසික ගමන් වාර ප්‍රවේශ පත්‍ර වෙනුවට නව ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් හඳුන්වා දෙයි. නියම ව්‍යාපෘතියක් වශයෙන් පාසල් සිසුවියන් 86 දෙනෙකුට නව ප්‍රවේශ පත් අද නිකුත් කෙරිණා. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලක්ෂ 3ක් පමණ ගමන් වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරති. ලංකා ගමනාගමන මණ්ඩලය ඒ සඳහා අය කරන්නේ නියමිත ගාස්තුවෙන් 10%ක් පමණි. 55%ක් රජය ලබා දෙයි. දැනට ලබා දෙන ප්‍රවේශ පත්‍ර භාවිත කිරීමේදී දුර්වර්ණ වීම හේතුවෙන් නව කාඩ් පත ලබා දීමට තීරණය කර ඇත. පරිගණක සංවේදී නව කාඩ් පත මාසිකව අලුත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකමය හා ඩයලොග් ආයතනය පාසුකම් සපයා තිබේ. ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේදී පැවැත්වින. අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ගමින් ගමට විශේෂාංකය. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 8කට ගිලන්පත ප්‍රදානය කෙරේ වටිනාකම රුපියල් 2 කෝටි 20 ලක්ෂයකි අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක් වූහ
අනුරාධපුර ගල්කුළු මැසට යක්කල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් 2.9 ලක්ෂයකි. ජපන් රජයේ මුල්‍ය අනුග්‍රහය දක්වයි. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. අවිස්සාවෙල්ල ප්‍රදේශයේ දුෂ්කර මාර්ගික 104ක් සංවර්ධනය කෙරේ. ගමනගම වැඩසටහන යටතේ ඒ ක්‍රියාත්මකයි. වැය කෙරෙන මුදල රුපියල් 1.40 ලක්ෂයකි. නියෝජ්‍ය අමාත්‍ය කීතංජන ගුණවර්ධන මහතා වැඩිනම කෙරෙන මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කළේය. හඟුරන්කෙත මුල්ලෝ රැක්ක ජනපදයේ විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරේ. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 100කි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ රුපියල් 1.17 ලක්ෂයක් ඊට වැය කළේය. ජනතා නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක් වූහ. වවුනියාව බෝගස්වැව යළි පදිංචි කෙරුණු ජනතාවට ඉඩම් අතිප්‍රධානය කෙරේ. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් පවුල් 200ක් පමණ ප්‍රදේශයේ අතහැරකොට සිටියහ. නැවත පදිංචි කිරීම පිළිබඳ නිසි බලධාරී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඔවුන්ට ඔප්පු ප්‍රදානය කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය කිසිවෙකුට පළුදු කළ නොහැකි බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටී. ආගමික, සමාජීය හා දේශපාලන වශයෙන් පවතින සමීප සම්බන්ධතා ඉන්දු ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන්දිය සමාගමක් වන ඩාබ ලංකා පුද්ගලික සමාගම දියුලපිටිය කොටදිනියාව යකඩගල වත්ත ප්‍රදේශයේ ආරම්භ කළ පළතුරු බීම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියකි. ඒ සඳහා රුපියල් කෝටි 200ක් ආයෝජනය කර තිබේ. අපේ රටේ අද ආයෝජනය අතින් ඉන්න රටවල් අතර ඉන්දියම ඉන්න ඉන්දියාව. ඒ වගේම සංචාරකයන් අතින් මේ රටට එන සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ඉන්න ඉන්දියාවේ. ඒ විතරක් නෙවෙයි අපි වෙළඳ ගන්න දෙන අතරත් आचार्य आनंदी අත්තඩංගුවේ පසුවන අසත් සාලි මහතා ජනතාව අතර සමගිය සහ සහයෝගයේ බිඳ දමමින් මුස්ලිම් ප්‍රජාව කුපිත කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට චෝදනා එල්ලමේ. කොටි සංවිධානයේ මුල් යුගයේදීද රටට එරෙහිව මෙවැනි ක්‍රියාවල නිරත විය. එවකට පැවති ආන්දෝලනය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ලොව ප්‍රබලතම ත්‍රස්ත සංවිධානයේ බිහි වූ බව ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුල්ගල්ලේ මහතා පෙන්වා දෙයි. අසත් සාලි මහතා දඬු නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය මගින් විග්‍රහ කර ඇති වැරදි රැසක් සිදු කර තිබේ. ජනතාව අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කිරීම ඔහු නිකුත් කළ ප්‍රකාශයේ අරමුණ විය හැක. ජාතීන් හෝ පන්ති අතර අසමගිය වැඩි දියුණු කිරීමට තැත් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අසත් සාලි මහතාට චෝදනා එල්ල වී තිබේ. අත්තරංගොඩ ගැනීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස වාචිකව හා ලිඛිතව ඔහුට දැනුම් දී ඇත. එසේ නොපැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී පසුගිය බ්‍රහස්පතින්දා ඔහු අත්තරංගොඩ ගනු ලැබීය. ජාතීන් අතර අසමගිය වර්ධනය වන අයුරින් හැසිරෙන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුල්ගල්ලේ මහතා පවසයි. දඬු නීති සංග්‍රහයේ උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අසත් සාලි මහතා අත්අඩංගුවටගත් බව අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසයි. රට තුල ජාතිවාදී ඇවිස්සීමට ඔහු ක්‍රියා කර තිබේ. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. අසත් සාලි මහතා සම්බන්ධව සාමාන්‍ය නීති යටතේ කටයුතු නොකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පණ්ඩරයත්වයේ කටයුතු කළේ ඇයි? අසත් සාලි මහතා විසින් ඉන්දියාවේ ප්‍රකාශක් වන ජූනියර් විකටන් සංගරාව සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොනැති යන්නේ සඳහන් නැත. දඬු නීති සංග්‍රහයේ 120 මගින් විග්‍රහ කර ඇති වැරදි වන එම වරද නිසාදී කියාදී 2013-05 දෙවැනි දින සංගම සිටියදී අත්අඩංගුවට ගන්නා ලබයි. දැන් ත්‍රස්තවාදය අවසන් වී ඇති නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවද? ඒ නැත්නම් ඇයි?
ජාතිකාරක්ෂාවට ජාතීන් අතර සාමයේ තර්ජනයක් වන දස්තරාදී කටයුතු වලට ඍජුව හෝ වක්රව අනුබල දෙන ජාතිවාදී ක්‍රියාවන් සඳහා පුළඹවන හෝ සම්බන්ධ පුද්ගලයන් සහ සංවිධාන සඳහා දස්තරාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීම රජයේ වගකීම ප්‍රකාශ කරනු කැමැත්තෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කතා කිරීම දේශපාලන විහිළුවක් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටී. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සැබෑ අවශ්‍යතාවක් ඇතනම් ඇය එම දුරේ සිටියේදී එය කළ යුතුව තිබිනැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මාධ්‍යවලට කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එතුමිය දැන් මාධ්‍යවලට ප්‍රකාශ කරනවා මේ ව්‍යවස්ථාව යටතේ හොඳ කෙනෙක් හිටියත් නරක කෙනෙක් හිටියත් නරකයි කියලා. එතකොට මේ මේ නරක තනතුරක තමයි අවුරුදු 12ක් ඉඳලා තියෙන්නේ. එතුමිය එහෙම කතා කරාට ජනතාව නම් මැරිලා ඉපදිලා නැහැ මේ රටේ ඉන්නේ. එතුමිය කාලේ හිටපුවායි තවම ඉන්නවා. මේ රටේ දේශපාලනය හාස්‍යර ලක් කරන්නේ නැතුව ඒ වගේම තමන් දරපු අවුරුදු 12ක් දරපු තනතුර හැල්ලුවට පත් කරන්නේ නැතුව අතිගරු ජනාධිපතිතුමා අද රට එක්සේසත් කරලා දැනට සංවර්ධනය කරන වේගවත් සංවර්ධනය කරන වෙලාවක කකුලෙන් අදින්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. විශ්වයේ රටේ සාමාන්‍ය පුරවැසියෝ නොකරන தත්ත්වයට තමයි මේ කතා කරන්නේ අපේ හිටපු ප්‍රධාන පුරවැසියා හිටපු ජනාධිපතිතුමා. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මාවතක්. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්නේ. I1